हितवात्मिट्टू අපේරටේ පාර්ලිමේන්තුවේන മന്ത്രിවරුන්ගෙන් 75ක් ඕල්වැල් අසමත් නූගත් පිරිසක් කියනක පහුගිය කාලේ සංඛ්‍යා ලේඛන වලින් ඔප්පු වුණා. විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ ඕල්වැල් අසමත් කාලකන්ණි අතර එක්කෙනෙක් තමයි සනත් නිශාන්ත කියලා කියන්නේ. කොටින්ම ඔක්සිජන් කන්නද කියලා අහපු තරම් කාලකන්ණියෙක් තමයි මේ වෙනකොට පාර්ලිමේන්තුවේ ඉන්න මේ නියෝජ්‍ය ඇමතිවරයා. මොහුට ඉන්නවා තවත් චග්ගෝලෙක්. ඒ තමයි කොතල කෙමියාවේ චන්දානන්ද. කොතල කෙමියාවේ චන්දානන්ද කියලා කියන්නේ ගමේ මිනිස්සුන්ගෙන් දාන ටික කන ගමන් සනත් නිශාන්තගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක් විදිහට වැඩ කරනවා. කොටින්ම සනත් නිශාන්තගෙන් පඩි ලබනවා. ඊට අමතරව රජයේ ඉන්ධන දීමනා ලබනවා. ඊට අමතරව රජයේ වාහන පාවිච්චි කරනවා. මිත්‍රවරුනි, ඒ වගේම කල්පිටියේ කන්දකුලිය පන්සලේ ඉන්නවා බැඳිවව දියසේන කියලා හාමුදුරු කෙනෙක්. මේ හාමුදුරු උපාසක අම්මලාගේ දාන ටික වළඳන ගමන් පන්සලේ පින්පෙට්ටිය කඩලා ඒකේ සල්ලි වලින් ගංජා ගහනවා කියන එක ප්‍රසිද්ධ කාරණයක්. පහුගිය දවස්වල ඔබ දකින්නට ඇති සනත් නිශාන්ත පුත්තලම් ප්‍රදේශයේ භික්ෂුන් වහන්සේ නමක් සමග දරුණු ගැටුමක් ඇති කරගත්තා. ඒ හාමුදුරන්ට තර්ජනය කරා. හැබැයි මේ වෙනකොට සනත් නිශාන්ත හත් පොලේ ගාගෙන මුළු පුත්තලමම සවුත් වෙලා ඉන්නවා කියන එක තමයි බොහෝ දෙනෙක් කියන්නේ. සනත් නිශාන්තට ඉන්නවා කාගේ සුන්දරියක් හැටියට හඳුන්වන ඒමි කරුණාවතී කියලා අම්මන්ටි කෙනෙක්. මම සමහර අය හඳුන්වන්නේ මල්රාණි කියලා. මල්රාණි කියලා කියන්නේ කලකට පෙර කසුප්පි ව්‍යාපාරය කරගෙන ගිය කාන්තාවක්. විශේෂයෙන්ම ඇයට අවශ්‍ය කරන නෛතික වපසරිය හදලා දුන්නේ නැත්නම් පොලිසියෙන් ප්‍රශ්න ඇති වෙනකොට ඒව ආවරණය කරලා දුන්නේ සනත් නිශාන්ත. සනත් නිශාන්ත කියන්නේ මැදි වයසේ ගෑනු පෙන්වන්න බැරි කාලකන්ණියෙක්. එහෙම නැත්නම් කලටි වයසේ ගෑනු පෙන්වන්න බැරි කාලකන්ණියෙක්. සනත් නිශාන්ත මේ කරුණාවති නැත්නම් මල්රාණිට කොන්ත්‍රාත් එකක් බාර දීලා තියෙනවා. විශේෂයෙන්ම අදාළ ප්‍රදේශයේ ශාසන ආරක්ෂක මණ්ඩලයේ ලේකම් හාමුදුරන්ට මඩ ගහන්න. මේ කුපාඩි වැඩේ සඳහා මේ ගංජා ගහන බැඳිවව දියසේනත් ඒ වගේම සනත් නිශාන්තට කඩ යන කොතල කෙමියාවේ චන්දානන්දත් උදව් උපකාර කරා කියන එක තමයි ප්‍රදේශවාසී ජනතාව කියන්නේ. කෙසේ වෙතත් අදාළ පිටට ඉන්න එක සම්පූර්ණයෙන්ම අසාර්ථකුණයි කියලා සමහර අය කියනවා. කෙසේ වෙතත් මල්රාණි අද හවස ගියා ඉන්පස්සේ සනත් නිශාන්ත හම්බ වෙන්න. මොකද මල්රාණි මේ වැඩේ කරේ රුපියල් 50000ක කොන්ත්‍රාත් එක්කට. මල්රාණි එතනට ගියාට පස්සේ මල්රාණි දැක්ක සනත් නිශාන්තට මොකද්ද කුපාඩිකමක් හිතිලා ඇය තමන්ගේ කාර්යාලයේ තියාගෙන කාර්යාලයේ හිටපු අනිත් එළියට දාලා දොර වහලා තියෙනවා. කෙසේ වෙතත් මේ රටේ කෙලිය කොච්චර හොඳට ගියාද කියනවනම් අවසානයේදී මල්රාණි සනත් නිශාන්තව හපා කාලා තමයි වැඩේ ඉවරුනේ කියලා මේ වෙනකොට සනත් නිශාන්තට කිට්ටු ආරංචි මාර්ග සඳහන් කරනවා. මිත්‍රවරුනි, දවසින් දවස මේ රට බල්ලට යනවා. බල්ලෝ පාලනයට එනවා. මේක වෙනස් කරන්න පුළුවන් ඔබටත් මටත්. මොකද විධායක ව්‍යවස්ථාදායක අධිකරණ බලය තියෙන අපිට. ඒ නිසා මේ කාලකන්ණි ක්‍රමය වෙනස් කරන්න පුළුවන්. ඒට නායකත්වයේ දියහැකි සමාජ දේශපාලන කණ්ඩායමක් සමග අපි පෙරට යමු. මිත්‍රෝනි, අරගන්තු ජයග්‍රහණය කමිටුව ඔබට සිහිපත් කරමින් මා ඔබෙන් සමුගන්නවා. ඔබ සැමට ජය.